Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාව. සිවිල් ක්‍රියාකාරීන්ගෙන් සැදුම් ලබ් අර්ගලයේ නියම වූ සංවිධානයේද අද පළමුවරට මාධ්‍ය හමුවක් ඇඳවමින් ශිෂ්‍ය මර්ධනය පිළිබඳව අදහස් පළ කළා. වසන්ත මුල්දලිගේ සහෝදරයා ඇතුළු ඒ අන්තර් විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය බල මණ්ඩලයේ සහෝදරවරු ඇයි අද හිරගෙදර ඉන්නේ? රටේ අනාගතය වෙනුවෙන්, රටේ කම්කරුවෝ වෙනුවෙන්, රටේ සම්පත් වෙනුවෙන්, රටේ වෘත්තිකයන් වෙනුවෙන් ඔවුන් අද හිරබත් කනවා. මෙහෙම ගියොත් මේ රටේ සමස්ත ජනතාවම හිර කරන්න වෙනවා. දැනටත් හිර කූඩුවක ජීවත් වෙන විදිහට තමයි ශ්‍රී ලංකාව සමස්ත ජනතාව ජීවත් වෙන්නේ. ගෝටා ගෝ හෝම් කියලා අපි කිව්වේ ගෝටා බේගේ පිටිපස්සේ හිටපු ඒ පරණ හොර නාකි හම්පඩ සෙට් එක මීටපු නිසායි. මේ නාකි හම්පඩ හොර සෙට් එකක් පාර්ලිමේන්තුවේ ඉඳගෙන ජනවරමකින් ආවා කියලා ජනතාව පාවලා දුන්න පාර්ලිමේන්තුවේ ඉන්න හොර ඇමතිවරු සෙට් එක පාර්ලිමේන්තුව විසුරුවලා ගෙදර යවන්නකම් මේ අරගලය ක්‍රියාත්මක කරනවා.